අපි බලමු පහ ශ්‍රේණියේදී අපිට ජලය පාඩම යටතේ සිදු කරන්න තියෙන තවත් ක්‍රියාකාරකම ගැන මේකට අපිට වමනා වෙන පිරිසිදු ජලය සහිත බන්ධනක් සහ ලුණු දියකළ ජලය සහිත බන්ධනක් ඒ වගේමයි බිත්තර දෙකක් අවශ්‍ය වෙනවා ඔයාලට පේනවා ලුණු දියකළ බන්ධනක් සහ සාමාන්‍ය ජලය සහිත වීදුරුවක් මම මේ විදිහට අරගෙන තියෙනවා ඊට පස්සේ පුතේ මෙන්න මේ විදියට වම සාමාන්‍ය ජලයට සහ ලුණු දියකළ ජලයට බිත්තරේ බැගින් දමනවා බලන්න මොකද වෙන්නේ කියලා සාමාන්‍ය ජලයට දැමුව බිත්තරය වතුරේ ගිලුණා අපි බලමු ලුණු සහිත ජලයට දැමුව බිත්තරයට වෙන්නේ මොකක්ද කියලා බලන්න මේ දෙකේ වෙනසක් තියෙනව නේද ලුණු සහිත ජලයට දැමුව බිත්තරය පාවෙනවා සාමාන්‍ය ජලයට දැමුව බිත්තරය ගිලෙනවා බලන්න ඔයාලටත් ඒ වෙනස හොඳින් පේනව නේද කියලා එහෙනම් අපි මේ පරීක්ෂණේ සාමාන්‍ය ජලය දැමු බඳුනේ බිත්තරය ගිලුණා ලුණු සහිත ජලය දැමු බඳුනේ බිත්තරය පාවෙනවා කියන එක දැක්කා ඇයි බලමු පුතේ මෙහෙම වෙන්න හේතුව ඒකට හේතුව තමයි සාමාන්‍ය ජලය නැත්නම් අපි කියනවා මිරිදිය කියලා. සාමාන්‍ය ජලයට වඩා ලුණු මිශ්‍ර ජලය නැත්නම් කරදිය කියලා කියනවා. සාමාන්‍ය ජලයට වඩා මේ ලුණු මිශ්‍ර ජලයේ ද්‍රව්‍ය වැඩිපුර පාවෙනවා. ඔයාලටත් ඒක පේනවනේ සාමාන්‍ය ජලයට වඩා ලුණු මිශ්‍ර ජලයේ බිත්තරය පාවුණා ඒ වගේම තමයි ද්‍රව්‍ය පාවෙනවා මේ ලුණු මිශ්‍ර ජලයේ. එහෙනම් අපි මේ පරීක්ෂණයෙන් ඔන්නේ ඉගෙනගත්ත දේ තමයි චූටි ආලමේ දකින්නේ. එහෙනම් චූටි ආලටත් පුළුවන් මේ විදියට පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් යටතේ කරන පුංචි පුංචි පරීක්ෂණ ගෙදරදි කරන්න. කරලා බලන්නකෝ ඔයාලටත් මේ විදියම නිරීක්ෂණයක්ද ලැබෙන්නේ කියලා.